ඇයෝ දෙක්කම කුස්සියට එනවා. මේ ස්කීම් එකේ හැම නිවසක්ම හදලා තියෙන එක මොඩල් එකටයි. ඒක හරි සුන්දර සැලසුමක්. කාලාන්තරයක් ගියත් මේ නිවාසවල ලස්සනම කියලා නෑ. නංගි ඉඳගෙන ඉන්න, මම හදන්නම්. එහෙම බෑ, මාත් හෙල්ප් එකක් දෙන්නම්. දෙනිත් හිනා වෙනවා. කෙල්ල තොල්පට තද කරගන්නවා. මම පාන් කපන්නම්. අය බිත්තර ෆ්‍රයි කරන්න. මේක මහා නරක වැඩක්නේ. ගෙදරට ආපු කෙනාගෙන් වැඩගන්නේ. ඇයි හිනා වෙනවා? එහෙනම් ඊයේ අපේ අම්මගෙන් ඇහුවේ ගොටකොල කපලා දෙන්නද කියලා. කෙල්ලගේ කතාවට දෙනෙට්ට කට උත්තර නෑ. ඇයි බිම්බලාගෙන හිනා වෙනවා? අර බෝරුව ආපු එකත් එක අතකට හොඳයි. දේවාංගනීට හිතෙනවා දෙනෙත් පොඩි ෆ්‍රයින් පෑන් එක අරගෙන ලිප උඩ තියෙනවා. ඇයි රවු මේසේ ළඟට වෙලා පාන් කපනවා. අනේ දීයනේ, පපුව පිච්චෙන තරම්. මේ වෙලාවේ ස්කීම් එකේ එකෙක් ආවොත් ඉවරයි. දෙනෙත් හිතනවා කුසි ආලෙත් හරි ලස්සනයිනේ. නංගි, කැමති කහමදේ කඩලද නැතුවද? දෙනෙත් අහනවා. මං ආස කහමදේ මැද ලස්සනට තියෙනවට. ඔහු කියනවා අපි දෙන්න ගොඩක් තැන්වලදී හරි සමානයි. ඇයට හිතෙනවා මේ ෆ්‍රිජ් එකේ බටර් එකක් තියෙනවා ගන්න නංගි. හැරි ආසාවෙන් ඒක ඇරලා බටර් එක ගන්නවා. ඒ ගමන්ම ඔහු බිත්තර කඩලා ෆ්‍රයින් ෆෑන් එකට දාන අයුරු බලාගෙන ඉන්නවා. දන්නවනේ, දැන් මෙහෙම සෝල් ටිකකුයි පෙපර් ටිකකුයි දානවා. ගම්මිරිස් රහ තමා ෂෝක්. ඔයා තමා මට නම් ෂෝක්. ඔහුට කියන්න හිතෙනවා මං පහන් පිටිවල බටර් ගන්නද? ගාමු. මං පස්සේ බීලුණු ගෙඩියක් කපල ගන්නම්. අමු මිරිස් කරලත් දෙකක් එක්ක. බිත්තර ෆ්‍රයි කරලා පහන් කද්දි එහෙමත් රහයි. දෙනෙට හරි ලෝබයි. දෙන්නම දැන් පොඩි රවුම් මේස ඉඳගෙන බිත්තර බොල්සයි එක්ක පහන් කනවා. මේ ජීවිතේ කාපු රසම උදේ කෑම කියලා කෙල්ලට හිතෙනවා. ඒ ඔයා නිසාද? ඇයගේ සිතින් මහනවා. හරි රහයි. දවසක මම අම්මට කියලා හොඳ මස්කරියක් හදාගෙන තියන්නම්. මස්සොදී පානුයි තමා මරු. මා තාසයි. උදේ හදාගන්න ඕන නෑ අයියේ. රෑ හදලා ඉතුරෙන මසිස්ම තියෙන්නේ උදේට. ඒවා තමා රසම. දෙනෙත් ඇදෙස බලාගෙනම ඉන්නවා. දේවාංගනයේගේ දෙපතුල් දෙකේ මොකද්ද ගින්දරක් එනවා. ඇයි අයියේ? එහෙම උනේ කොහොමද? කොහොමද? නෑ මාතාස, එහෙමනේ. ඕක දන්න නිසාම අම්මා කවදාවත් මස් පීරසියක් ඉතුරු වුණත් විසි කරන්නේ නෑ. ඇය ලස්සන්ට හිනා වෙනවා. ගොඩක් දේවල්ට වගේම මේ කෑම ටිකටත් පින්. හොඳේ අයියේ, මං කාපු රසම බ්‍රෙක්ෆස්ට් එක. ඇය කියනවා මේකත් කමු හොඳේ. ඔහු තවත් පාන් පෙත්තක බටර් ගාලා කෙල්ලගේ පිගාන උඩින් තියනවා. මං මහත් වෙයි. හරි මහත කෙනා. ඔහු කියන්නේ වෙනස් මාදරයකින්. ඇයේ බල්බ දැල්වෙන ඇස් දිහා බලාගෙන ඉන්නවා. දැන් ඔය කියන කෙනා ඇවිල්ලත් ඇති. අම්මා අයියට ගන්නම් කිව්වා ගියාම මහා සික්කිත මිනිහෙක් අයියේ. දෙනෙත් ඊට එහා ඔහු ගැන අහන්න යන්නේ නෑ. දවසක කෙල්ල හැමදේම කියයි කියලා ඔහුට හිතෙනවා. නංගි මොනවද බොන්නේ? ටීද ප්ලේන්ටිද? ප්ලේන්ටි. කෙල්ල හිතන්නේ නැතුවම කියනවා. දෙනෙත් හිනා වෙනවා. ඔය බොරු. නෑ අයියේ, ප්ලේන්ටි තමා හොඳ. මං හදන්නම්. මෙන්න මෙහෙට වෙලා ඉඳගෙන කන්න. තව පාන් පෙත්තක් කමුද බටර් ගාලා සීනි ටිකක් ඉහගෙන. අනිත් දවසේ අද බඩ පිළිලා. කෝ බලන්න බඩ කියලා කොල්ලට කියවෙන්නයි ගියේ. ඔහේ කතාව අමාරුවෙන් ගිලගත්තා. අද ඈ ඇඳගෙන ඉන්නේ සිංගල් ජර්සි මෝස්සරේ සහයකට ෆ්ලෝරල් පැටන් තියෙන බ්ලවුස් එකක්. දේවාංගනේ පිකන් හොදනවා. කෑම මේසේ අස් කරනවා. දෙනෙත් බලාගෙන ඉන්නවා. පස්සේ ඔහු ලස්සන පීරිස්කෝප් එකක් අරගෙන හොදනවා. ඒ කාටද?
නංගිට මට මේ කෝප්පෙ දෙන්න. ඕක තියන්න. ඇය රැක් එකේ තියෙන සාමාන්‍ය සුදු මග් එකක් අරගෙන දෙනවා. ඒක මම රැහැට කෝපි බොන මග් එක. ඉතින් හොඳයි. ඔයා ළඟ හරි දුර්ලභ මනුස්සකම් ටිකක් තියෙනවා. ඒකම තමයි ලස්සන. දෙනෙට හිතෙනවා. කොහෙද ඉතින් අසයිමන් කරන්නේ? උඩ කාමරේ නංගේ. මට පෙන්නන්න. දෙනෙත් හිනා වෙනවා. ගෑනු ළමයෙක් එක්ක එහෙම කාමරයකට මේ වගේ පහළ වේලාවක යනවා කියන්නේ හරි දුෂ්කර දෙයක්. අම්මා හදිස්සි ආවොත් කට උත්තරත් නැහැ. ඌට හිතෙනවා. යන්. කෙල්ල ඔහු පසුපස එන්නේ තේක තරගිනමයි. දෙනෙත් මුලින්ම බලන්නේ කෙල්ලගේ නිවස දෙසයි. නංගි එන්නකෝ. දෙනෙත් නිවස ඉදිරිපිට නවත්වා ඇති කළුපාට මිනි ජීප් එක කෙල්ලට පෙන්නනවා. ඒ බල්ලා තමයි. ඇයි කියන්නේ වේවුලමින් වගේ. දෙනෙත් තිරෙද්ද පහලට දමනවා. තරහා ගන්න එපා. අපි පස්සේ හිතමු මොනවද කරන්න කියලා. කාමරේ හරි පිළිවෙලයි. ලස්සනයි. ඇයට බැලෙන්නේ ඔහුගේ පරිගණක මේසෙට උඩින් ඇති බුදුරුව දෙසයි. කොල්ලෙක් තමන්ගේ කාමරයේ එසේ බුදුරුවක් තබාගනි කලාතුරකින්. සම්මා සම්බුදු දෙනෙත්වලට පේන්න කරන්න බැරි ගොඩක් දේවල් කොල්ලෝ කාමරවල ඉඳගෙන කරනවා. ඒත් ඔහු මේ කාමරේ තියාගෙන ඉන්නේ හරි පිරිසිදුව කියලා දේවාංගණයට හිතෙනවා. දේවාංගණී ඉඳගන්නේ දෙනෙත්ගේ පුංචි ඇඳ මතයි. ජීවිතේ එක අඳුරු මෝසල දවසක හයියෙන් වැහැපු උදේක මේ වගේම කෙනෙක්ගේ ඇඳක් උඩ ඉඳගත්ත මොහොත ඇය සිහි කළා. එදා යලිත් ඒ ඇඳින් නැගිට්ටි ජීවිතේ රැකගත සියල්ල අහිමි කරගෙන. එදායින් පස්සේ පිරිමියෙක්ගේ තැනකට ආවේ අද. ඒත් එදත් අදත් අතර ඇත්තේ කොතරම් වෙනසක්ද? දේවාංගණී සිතන්නේ ඇයි? එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න. මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.